දිනේෂ් ප්‍රියන්ත කියන නම කියන විටම දැන් නම් හැමෝම වගේ දන්නවා. ඒ අද උදෑසන ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ රන් පදක්කමක් ඔහු ජයග්‍රහණය කිරීම නිසා. ලෝක වාර්තාවක්ද සමග ලබාගත් මෙම රන් පදක්කම පැරා ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ජයගත් පළමු රන් පදක්කමද වෙනවා. අපි මේ වීඩියෝවෙන් තොරතුරු කිනෙන්නේ රටට කීර්තියක් ගෙන ආ දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයා පිළිබඳව. 1986 ජූලි 15 වනදා අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේදී දිනේෂ් ප්‍රියන්ත උපත ලැබෙනවා. ඔහු අධ්‍යාපනය ලබන්නේ කාගම ධාතුසේන මහාවිද්‍යාලයෙන්. පාසල් අධ්‍යාපනය නිමා කරන ඔහු 2004 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාව සමග එක්වෙනවා. ඔහු නියෝජනය කළේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 3වන ගජබා රෙජිමේන්තුව. එහි කෝප්‍රල්වරයෙක් ලෙස ඔහු කටයුතු කළා. අකණ්ඩව මානුෂීය මෙහෙයුමේ නිරත වී සිටි ඔහු 2008 වසරේදී අවාසනාවන්ත ලෙස ත්‍රස්තයින්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වෙනවා. එමගින් ඔහුගේ වම් මතට හානි සිදු වී තිබුණා. එම ප්‍රහාරය නිසා ඔහුගේ වම් මතේ පේශී ක්‍රියාකාරීත්වයත් දුර්වල වී තිබෙනවා. 2008 වසරේ සිට 2012 වසර දක්වා මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්නා ඔහු 2012 වසරේදී ක්‍රීඩාවට යොමු වෙනවා. ඒ වන තෙක් ඔහු ක්‍රීඩාවට යොමු වී තිබුණේ නැහැ. ඒ අනුව යුද හමුදා පැරා ක්‍රීඩකයෙකු ලෙස ඔහු ප්‍රසිද්ධියට පත්වනවා. ඔහු නියෝජනය කළේ යුද හමුදා ගජබා ක්‍රීඩා සමාජය. ප්‍රදීප් නිශාන්ත මහතා ඔහුගේ පුහුණුකරු. ඔහුගේ බිරිඳත් ක්‍රීඩිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින කෙනෙක් බවටයි වාර්තා වන්නේ. තමාට සිදු ආබාධය ජීවිතයේ හැරවුම් ලක්ෂයක් කරගත් රණවිරු දිනේෂ් ප්‍රියන්ත 2016 රියෝ පැරා ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් ලබා ගන්නවා. එහිදී F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකට පදක්කමක් දිනා ගන්නටද ඔහුට හැකියාව ලැබුණා. එහිදී මීටර් 58.23 දුරක් ඔහු හෙල්ල විසිකරනු ලැබුවා. එපමණක් නොව 2016 වසරේ සිට 2019 වසර දක්වා පැවති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලිවලදී අකණ්ඩව රිදී පදක්කම ජය ගන්නට ඔහුට හැකියාව ලැබුණා. එමෙන්ම 2016 වසරේ සිට 2019 වසර දක්වා පැවති ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී අකණ්ඩව රන් පදක්කම ජයගත්තේ දිනේෂ් ප්‍රියන්ත. මේ අතරතුර ශ්‍රී ලංකාවේ පැවති දේශීය තරගාවලි රැසකම හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ජයග්‍රහණ රැසක් ඔහු ලබාගෙන තිබෙනවා. මේ විදියට දේශීය පිටියේ වගේම විදේශීය පිටියේත් දක්ෂතා රැසක් දක්වූ දිනේෂ් මෙවර ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙල නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කණ්ඩායමේ නායකයා ලෙසයි. ඒ අනුව අද තරඟ බිමට පිවිසි දිනේෂ් ප්‍රියන්ත F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ මීටර 67.79 දුරක් හෙල්ල විසිකරමින් ඒ නව ලෝක වාර්තාවක්ද පිහිටුවමින් මේ එසේ මෙසේ ජයග්‍රහණයක් නොවේ. ශ්‍රී ලාංකීය පැරා ඔලිම්පික් ඉතිහාසයේ සුවිශේෂීම ජයග්‍රහණය ලෙස මේ ජයග්‍රහණය හඳුන්වා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවට පැරා ඔලිම්පික් ඉතිහාසයේ පළමු රන් පදක්කම නව ලෝක වාර්තාවක්ද සමගින් හිමි කර දෙමින් රටට කීර්තියක් ගෙන ආ වීර සෙබල දිනේෂ් ප්‍රියන්ත ඔබගේ ඉදිරි ජීවිතයේ ක්‍රීඩා කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා කියා සොඳුරු ගවේෂක අපි සුබ ප්‍රාර්ථනා එක් කරනවා.